අයිබුවන් ප්‍රවී අද අප ඇවිල්ල ඉන්න ඔගොල්ලත් එක්ක එකතු වෙන්න අපේ ප්‍රී පොඩ්කාස්ට් එකේ හතරවෙනි එපිසෝඩ් එකත් එක්ක පුරුදු විදිහට මගෙත් එක්ක ඉන්න ප්‍රවීන් අපි දැන් පටන් ගන්න යන්නේ වැඩි ඉන්දියාව සමග තරගයේ තිබ්බා විශාල පරාජයක් නැවතත් ලැබුවා ගොඩක් සිද්ධි සිද්ධ වුණා මම හිතන්නේ මේ සතිය ඇතුළත අපි හැම දෙයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පොඩ්කාස්ට් එකේ මොකද ඔයා හිතන්නේ ඉන්දියන් තරගය ගැන මම හිතන්නේ ඉන්දියාව හොඳට සෙල්ලම් කරා ඒගොල්ලන්ගේ බැටින් හින්දා ඒගොල්ල හොඳට හොඳ ලකුණු ගාණක් අරගෙන පළවෙනි ඉනිමට මේ මැච් එක දිනුවා අනිත් එක කාසිය වාසිය දිනාගත්ත එකත් ඒගොල්ලන්ට ලොකු වාසියක් වුණා මං හිතන්නේ පිච් එක හදලා තිබ්බේ ලංකාව කාසිය වාසිය දිනා ගන්නවා කියලා හිතලා මං හිතන්නේ පිච් එක හදලා තිබ්බා කියලා මට අදත් දැනගන්න හම්බුණා මේ ඉන්දියානු බඩවියක් ඔස්සේ මේ තිලංග සුමතිපාල මහත්මයා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ යටතේ සේවය කරන අය 75 දෙනෙක් ගෙන්නලා කොල්ලුපිටියේ තියෙන ප්‍රධාන සුපිරිපෙළේ හෝටලයක මේ ජාතික කණ්ඩායමත් මේ වෙලාවේ නැවතිලා ඉන්න හෝල් දෙකක් බුක් කරලා මේ මේ මැච් දෙක පරිදිච්ච එක ගැන සාකච්ඡාවක් ලොකුවට තිබ්බා කියලා මම දන්නේ මොකද්ද මේ හේතුව කියලා මෙච්චර සල්ලි වියදම් කරලා මේ වගේ දේවල් ඇයි කරන්නේ කියලා මම කියන්නේ එහෙම නෙමෙයි මේ අපේ කණ්ඩායමේ පල්ලි 71 තමයි ඉන්නේ ඒ වුණාට හැම තරගයක් දෙකම පෙරදුනහම ක්‍රීඩකයෝ මාරු කරන්න කෝචස් මාරු කරන්න එහෙම නැත්නම් මේ ඩ්‍රෙස් ටීම් කියලා මෙහෙම සල්ලි වියදම් කරන් ඒ ගැන කතා කරලා එච්චර දෙයක් කරන්න අවශ්‍යතාවය මම නම් දකින්නේ නැහැ කොහොමත් මේ පොඩි දේවල් බේසික්ස් එක හරියට කරා නම් ඔයිට වඩා ගොඩක් ලොකු දෙයක් වෙනවා කියලා මම දකින්නේ ඉතින් දැන් අපි ටෙස්ට් මැච් එක ගැන බැලුවොත් නැවතවතාවක් ටෙස්ට් මැච් එකේ කණ්ඩායමේ වෙනසක් දෙකක් සිද්ධ වුණා මලින්ද පුෂ්පකුමාර කණ්ඩායමට ආවා ධනංජය දසිල්ව කණ්ඩායමට ආවා මේ වගේ වෙනස්කම් සිද්ධ වුණා මොකද හිතන්නේ මේ මේ තරගයේ සිද්ධ වෙච්ච වෙනස්කම් ගැන මුලින්ම ඇත්තටම අපි දෙන්නට දැන් කතා කරලා කියන්න පුළුවන් මැච් එක ඉවරුණාට පස්සේ මේ මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම නොවුණා නම් හොඳයි කියලා ඒත් මං හිතන්නේ මේ කණ්ඩායම් තේරුම් වලදී ලොකු ගැටලු දකිනවා අපි මීට කලිනුත් මේ ගැන කතා කරා ඔයත් දන්නවා මමත් දන්නවා මුළු ලංකාවමත් දන්නවා මුළු ලෝකෙමත් දන්නවා ගැළපෙන්නේ නැති විදිහට කණ්ඩායම් තෝරනවා මේ ටොස් එක උඩ මේ දිනලා අපි මැච් එක දිනනවා කියන ආරම්භණෙන් ඉඳලා කණ්ඩායම් තෝරන තත්ත්වයක් තමයි මේ දකින්නේ මං හිතන්නේ මේ දෙවෙනි ටෙස්ට් තරගෙදි එහෙම තමයි ඒක තමයි උනේ මං හිතන්නේ එදා වේග පන්දු යවන්න දෙන්නෙක් එක්ක යන්න තිබ්බ අවස්ථාවක් ඒ පිච් එක හැටියට නමුත් ඒගොල්ලෝ එක වේග පන්දු යවන්න එක ගිහිල්ලා අන්තිමට වේග පන්දු යවන්න නැතුව ක්‍රීඩා කරන්න වුණා ඔව් ඒක තමයි මේ ඩිල් රන් සෙකන්ඩ් ඉනින් එකේ අන්තිමට ඇවිල්ලා ධනංජය සිල්වටත් ඉහලින් බැට් කරා. ඉතින් එහෙම උට එතන බැට් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියනවා නම් තව ඒක පන්දුයන් එක්ක ලේසියෙන්ම ක්‍රීඩා කරන්න තිබ්බා. ඒක කියන්නේ මේ තරඟ අතර එක්ක ප්ලෑන් වෙනස් කරනවා නැති. ඉතින් ඒ වගේ දේවල් කතරගයක් ගැන සිද්ධ වෙන දෙයක් නෙමෙයි. දැන් මේක කාලයක් තිස්සේ සිද්ධ වෙන දෙයක්. ඉතින් මම හිතනවා මේක ඉතාමත් ඉක්මනින් කවුරු හරි තීරණයක් අරගෙන මේකට විසඳුමක් හොයා ගන්න ඕනේ කියන එක. අනිත් එක මම කියන්න ඕනේ මේ ධනංජය දසිල්ලා ගැන ධනංජය දසිල්ලා මම හිතන්නේ නොම්බර 6-7 බැට් කරන්න ඕන බැට්ස්මන් කෙනෙක් නෙමෙයි මම දන්න විදිහට නම් මේ යාගේ ටෙක්නික් ගත්තොත් ෆාස්ට් බෝලර්ස් ලට හොඳින් සෙල්ලම් කරන්න පුළුවන් ඕන තරම් වෙලාව තියෙන බැට්ස්මන් කෙනෙක් යා ස්පිනර්ස් ලට හොඳට සෙල්ලම් කරනවා මම හිතන්නේ ඔයා දකින්න දි සමහරට ජඩේජඩ සෙල්ලම් කරනකොට උනත් යාගේ මේ ඉදිරි ඉස්සරහ කකුල මේ ගේන්නේ මේ අර ටර්නින් වෙන පිච් එක ගේනවනම් ගේනවනේ විකට් ලයින් එක විකට් තුන කවර් කරලා කකුල ගේනවනේ මෙයා එහෙම නෙමෙයි කකුල මේ ලෙග් ස්ටම්ප් එකකින් එළිය දින තමයි මේ බැට් එක ගේන්නේ මේ ඉස්සරහට ඒකින් ඉඳන් තමයි මම හිතන්නේ පළවෙනි ඉනිමේ අවුට් උනේ මේ දෙවෙනි ඉනිමේත් ඒ වගේ පටන් ගත්තා ඒ විදිහට තිබ්බා නමුත් හොඳ පාරවල් කීපයක් ගහලා ලකුණු ගත්තා අන්තිමට මේ අනවශ්‍ය බෝලකට බැට් එක දාලා අවුට් වුණා මම හිතන්නේ ඒව එයත් දැනගන්න ඕනේ හදාගන්න ඕනේ මේ වගේ දේවල් චර මේ අමාරු දේවල් නෙවෙයි දකින්න හම්බ වෙනවා ඕනම කෙනෙකුට මේ ඔය වගේ ලෙවල් එකේ ඉන්න ක්‍රීඩකයෙකුට ඔව් ඒක තමයි මම කියන්නේ අර කන්ෆිඩන්ස් එක වැදගත් එහෙම දෙයක් වෙනකොට කන්ෆිඩන්ස් කියන එක කෙනෙක්ට තියෙන එක වැදගත් දැන් දෙවෙනි ඉනිමේ ඔබම කිව්වා දැන් ලකුණු දෙක තුනක් ලකුණු පාරවල් දෙක තුනක් ගත්තට පස්සේ ඔහු හොඳින් ක්‍රීඩා කරන්න පටන් ගත්තා right ඒ කන්ෆිඩන්ස් එක ක්‍රේගෙනෙක්ට කණ්ඩායම් පළවෙනි බෝලේ බැට් කරන්න එද්දි තියෙනවා නම් ඔයිට වඩා ලකුණු ප්‍රමාණයක් එදුව අපිට උන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන මං හිතනවා ඒක දකින්න ලැබෙන්නේ නැහැ අපේ කණ්ඩායම් පිටිකරුවන් දෙතුන් දෙනෙක්ගෙන් අර දැන් මේ අවස්ථාවේ
තවදයක් කියන්න ඕනේ මේ විශේෂයෙන් මේ අපේ දඟපන්දියාවන ගැන. යස් බෝල් එක අපේ දඟපන්දියාවනට දඟකවා ගන්න බැරිුණ මේ බෝලේ. මේ මම හිතන්නේ පළවෙනි අපේ දඟපන්දියාවන මේ ඇඟ දාලා බෝල් කරන්නේ නැහැ මේ. ඒකයි මේ ප්‍රධාන හේතුව. එහෙම බෝල් ටර්න් කරන්න බැරිුණ අපි දකින්න ඇති ජඩේජායම අශ්වින් එහෙම ඇඟ දාලා පොඩ්ඩක් බෝල් කරනවා හොඳට මේ හිඳ හොඳට ටර්න් වුණා බවුන්ස් වුණා. අපේ කට්ටියද ඒකෙන් 10%ක්වත් ඒ විදිහට මේ ටර්න් කරන්න හම්බුන්නේ නැහැ මේ බෝලේ. ඔබ නැවතත් අර ඔබ කලින් කිව්වා වගේ ටොස් එක මත මේ අපේම තමයි සිද්ධ වුනේ. මොකද පළවෙනිම දවසේ මං හිතන්නේ පන්දුව එච්චරම දඟ කැවුනා. උනාට එච්චරම දඟ කැවුන්නේ නැහැ පළවෙනි දවසේ. අපේ ප්ලෑන් එක තිබ්බේ කොහොම හරි පළවෙනියට බැට් කරලා ලකුණු අරගෙන ඊට පස්සේ ඉන්ඩියන් කණ්ඩායම බැට් කරනකොට තරගේ තනතිල්ල දඟ කැයි කියලා. ඉතින් එහෙම එක පැත්තක් ගැන විතරක් විතර ප්ලෑන් කරොත් ওই දේ සිද්ධ වෙන්න පොඩක් දුරට ඉඩ තියෙනවා. ආ මම නම් හිතන්නේ ඒත් ප්‍රවීණ ඔය පිච් එකේ ලකුණු 600ක් ගන්න තරම් මේ මං හිතන්නේ ලකුණු 350ක් විතර තමයි සාමාන්‍යයෙන් පළවෙනි ඉන්නේ. පළවෙනි දවසේ බැට් කරත් මේ වගේ දෙන්න ඕනේ අපේ දඟපන්දියාවන. මං නම් හිතන්නේ සෑහීමකට පත් වෙන්නේ අන්තිම දුර්වල විදියට බෝල් කරයි කියලා. මට නම් මේ වයනතු කියන්න පුළුවන් මේ චන්දිමාගේ කණ්ඩායම් නායකත්වය ගැන මොකද කියන්න තියෙන්නේ? චන්දිමාල් මෙහෙමයි මම හිතන දැන් අපි බලන්න ඕනේ සාපේක්ෂවනේ. මං හිතන්නේ චන්දිමාල් සහ කුල්තරංග සහ මැතිව්ස් අතරින් මං හිතනවා චන්දිමාල් ටැක්ටිකලි ක්‍රීඩා පිටිය මැද හොඳ, කියන්නේ ටිකක් ඇග්‍රෙසිව්, අනිත් දෙන්නට වඩා ඇග්‍රෙසිව් නායකයෙක් කියලා. ඒ වුණාට ඉතින් මේ මේ මාධ්‍ය කියන කතා හැම මේ මං හිතන්නේ අද කාලේ හරියනවා කියලා. තාමාරට මේ චන්දිමාල් අර පොරටක් දීලා මේ අන්තිමට නෝන් වෙනවා නේද? මන් දකින්නේ නැහැ පරවෙනි තරගෙන් පස්සේ එහෙම දෙයක් කියන තරම් ලැජ්ජාවක් තියෙනවා නම් මං හිතන්නේ නැහැ හැමදේ. මං හිතන්නේ චන්දිමාල්ගේ පර්ෆෝමන්ස් උනත් මේ ඉතාම පාලමත් වට්ටමක තිබ්බේ මේ ටෙස්ට් තරගයේ. මං හිතන්නේ ඉතාම දුර්වල විදිහට අවුට් වුනේ. මං හිතන්නේ ලෙඩ හැදිලා ඉඳලා ආවේ ඒ හින්දා දන්නේ. කොහොම හරි මේ මං හිතන්නේ එයාට කණ්ඩායමේ නායකයා විදිහට ඉන්න නම් මං කලින් පොඩ්කාස්ට් එකේදී කිව්වා වගේ මේ හොඳට ලකුණු ගන්න ඕනේ. නැත්නම් ඉතින් එයාටත් ඉතින් අර පසපැතර පයින් දෙකක් ගහලා එළියට දාන්න තමයි තියෙන්නේ. මේ එයාගට ගෙදර ගිහිල්ලා එයාගේ මේවා මේවා හදාගෙන හෝම්වර්ක් කරලා හදාගෙන දියුණු වෙලා එනවනම් කණ්ඩායමට එන්න කියලා. අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. ඔව් ඉතින් මේ තරගේ ඉතාම දුර්වල විදියට ක්‍රීඩා කරේ. මං හිතුවේ දෙවෙනි එකේ ඉතින් දෙවෙනි ඉනිමේ තරමක් හොඳ පන්දුවක් ලැබුණා කියන්න පුළුවන්. ඒත් ඉතින් මේ 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 වගේ දේවල් වලින් වැළකිලා ඒ වගේ දේවල් පන්දුවට විකට් නොදී ක්‍රීඩා ගන්න පුළුවන් වෙන්න ඕනේ එක්ස්පීරියන්ස් කියන කණ්ඩායමේ නායකයා වශයෙන්. ඉතින් මේ බොව් ලෙඩ වෙලත් ඉඳලා ආවේ. අපි බලමු මේ තව තරඟ දෙක තුනක් මේ ඉඳලා. මං මෙහෙමයි චන්දිමාල් පිටිකරුවෙක් විදිහට මං හිතනවා චන්දිමාල්ට සාර්ථක පිටිකරුවෙක් ඇවරේජ් 40-45 ගහලා නම්බර් 5-6 ගහ මේ හොඳ බැට්ස්මන් කෙනෙක්, සාමාන්‍යයෙන් ඩීසන්ට් හොඳ ටෙස්ට් බැට්ස්මන් කෙනෙක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා මං හිතනවා. මගේ මතේ ඒකයි පිටිකරුවෙක් වචෙන් චන්දිමාල් ගත්තා. මාත් කැමති පොඩි දෙයක් එකතු කරන්න. මේ චන්දිමාල් අවුට් වෙච්ච විදිහට පළවෙනි එකේ නම් ස්වීප් එකක් ගහලා අවුට් වෙන එකට නම් වැඩි වැරද්දක් කියන්න බෑ මං හිතන්නේ. මේක ලක් එකක් නැතිකමට අවුට් උනේ මේ වෙලාවේ. දෙවෙනි ඉනිමේ නම් මං හිතන්නේ එයාට හොඳට බලන් ඉන්න තිබ්බා කුසල් මෙන්ඩිස් බැට් කරපු විදිය, ඒ වගේම පුෂ්ප කුමාර බැට් කරපු විදිය උනා බලනවා නම් ඒගොල්ල අර බැට් එක එළියට දාන්න නැතුව කෙලින්ම විකට් එක පෑඩ් එකනුයි බැට් එකනුයි කවර් කරලා මේ කෙලින් එනවනම් බැට් එකේ වදින්න දීලා එලියට එනවනම් ටර්න් දෙන බෝලේ වදින්න නැතුව යන විදිහට මේ එහෙම තමයි බැට් කරේ. ඒත් මෙයා ආපු ගමන් විකට් දෙකක් විතර එලියෙන් යන බෝලේකට පෝක් කරලා තමයි අවුට් උනේ. මං හිතන්නේ මේ වගේ දෙයක් එයාට තේරුම් ගන්න බැරි නම් මේ මං හිතන්නේ එයා මේ කොච්චර සාර්ථකද කියලා මම දන්නවා. මේ මට මේ චන්දිමාල් මම කැමති නෑ එහෙම ඉඳ මට මේවා කරනවා කියලා හැමදේම වගේ කියනවා. ඉතින් මගේ එහෙම මේ වෙලක් නෑ එයා හදාගෙන හැමදාම සීයව ගහනවා නම් මං හරි කැමති. මේ කැප්ටන් සීර ගැනත් පොඩි දෙයක් කියන්න ඕනේ. මේ මං හිතන්නේ මුලදී පටන් ගත්තිය හොඳට ඇග්‍රසිව් විදියට ෆීල්ඩ් සෙට් කරලා මේවා කරා. ඒත් මං හිතන්නේ මේ පස්සේ පස්සේ යනකොට අනික් පුරුදු අනික් කැප්ටන්ලා වගේම තමයි මේ DR විදියට මේ ස්වීපර්ස්ලා දාලා මේ ඒසියෙන් ලකුණු දුන්නා. මං හොඳම උදාහරණයක් කියන්නේ දෙවෙනි දවසේ පළවෙනි ඕවරේ 4-1ක් ගැව කවුරු හරි ඕවදට රහානේ. මේ එකත් අර බැට් එකේ හරියට වැදිලා නෙමෙයි ගියේ. ඊට පස්සේ මෙන්න මේ ෆීල් සෙට් එක මේ එළියට දැම්මා. කියන්නේ සීපස්ලා 3 දෙනෙක් විතර යවලා ලේසින් එක එක ගන්න දුන්නා. එයා ඒ වෙලාවේ කරන්න තිබ්බ දේ නෙමෙයි ඒක. ඒ හින්දා මේ
හිතන්න බලමු අපි පලවෙනි ටෙස්ට් තරගේ තව මැච් දෙක තුනක් ගියාට පස්සේ මොකද තරඟ චන්දිමාල් කියලා අපිට මැනගන්න පුළුවන් යන පාර දැනගන්න පුළුවන් හේතු වෙනකොට. ඔව් ඇත්තම අපිට දකින්න ඕනේ මේ 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 අපි කියන්නේ හැමදේම හරියට කරන්න ඕනේ කියලා අපිට දකින්න ඕනේ මේ 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 ඉම්ප්‍රූව්මන්ට් එක. එකම රටේ ඉන්නවත් පල්ලෙහාට යන එකවත් නෙමෙයි මේ මොකක් හරි ඉම්ප්‍රූව්මන්ට් එකක්. එහෙම දෙයක් වෙනවා නම් මම හිතන්නේ මේ ෆෑන්ස් අවශ්‍යයෙන් අපි සතුටු වෙන්න ඕනේ. මේ මම හිතන්නේ ඒ වගේම මේ පරදින එකේ ඉතින් මේ ලකුණු 500කින් පරදුනත් එකයි නිමකින් පරදුනත් එකයි ලකුණු 2කින් පරදුනත් එකයි. ඒ හින්දා මේ හොඳට මේ ඇටෑක් කරලා සමන්ට උපරිම පුළුවන් දේ කරලා මේ අර ගොල්ලන්ට අනික් ටීම් එකට පුළුවන් තරම් පීඩනයක් දාලා මේ මැච් එක දිනන්න තමයි බලන්න ඕනේ. පරදිනවා නම් පරදිනවා එච්චරයි. ඊට පස්සේ කොහොමත් පරදිනේ මේ මිනිස්සු බඩින් නැහැ නේද? මම හිතන්නේ අර පරදින දින බයක් තියෙනවා අපේ කට්ටියගේ මේ ඒක නැති කරගන්න ඕනේ. මං හිතන්නේ ඔය බය එන්නේ උඩම ඉඳන්. ඒකයි මේ ප්‍රශ්නේ. මේ හැම තරගයක්ම වැරදුනාට පස්සේ චේන්ජස් දෙක තුනක් වෙනවා. ඊළඟ තරගයේ පරිදි කියලා බය. ඊළඟ ඊට පස්සේ ඊළඟ තරගයේ පරිදි. ඕක එන්නේ මේ SLC එකේ ඉහළම තැන ඉඳන් හැම එකකටම එන බයක් තමයි මට වෙන්නේ උගේ මේ. මේ දැන් බලන්න ඕස්ට්‍රේලියාවේ ගත්තොත් දැන් කොන්ට්‍රැක්ට් සිස්ටම් එකට අනුව මේ ඕස්ට්‍රේලියාවේ මේ පිරිමි ක්‍රීඩකයන්ට ලැබෙන විදිහම ගෙවීම් කරන්න ලෑස්ති. දැන් කාන්තා ක්‍රිකට් වලට දැන් ලංකාවේ බලන්නකො ඩොමෙස්ටික් වල ගහන එක්කෙනෙකුට මං හිතන්නේ මේ 3D මැච් එකක් ගහනකොට රුපියල් 4000ද කොහෙද දෙන්නේ මේ එක මැච් එකකට එක ප්ලේයර් කෙනෙකුට? එකත් හරියට දෙන්නේ නැහැ කියලා මේ ගොල්ල ඊයේ කිව්වා මං අහගෙන හිටියේ. 4000ට තිබ්බ එකක් දැන් 2500ට බැස්සලා කියලා තමයි මේ දැනගන්න තියෙන්නේ. ප්‍රොෆෙෂනල් කියලා කියන්නේ ලංකාවේ නැෂනල් ටීම් එකට හරි ඒ ටීම් එකට ආවට පස්සේ තමයි මේ ලංකාවේ ඩොමෙස්ටික් ගහන ක්‍රීඩකෙක් ප්‍රොෆෙෂනල් වෙන්නේ. ලංකාවේ නැත්තම් මේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකක් නැහැ ඩොමෙස්ටික් ක්‍රිකට් වල. මං හිතන්නේ අන්න ඒ தත්ත්වය ඇති කරන්න ඕනේ ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් යැපෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න ඕනේ. මේ මම දන්න විදිහට ක්‍රිකට් පාලක මණ්ඩලය අනවශ්‍ය විදිහට සල්ලි නාස්ති කරන එක එක ෂෝ කරන්න, සින්දු හදන්න. එතකොට මං දන්න විදිහට අලුතෙන් කාන්තා ක්‍රිකට් නිලයක් පත් කරලා තියෙනවා. මට හරියටම නම මතක නැහැ මේ නිලේ. ඒකටත් එයාට සෑහෙන පඩියක් ගෙවන කියලා අර අනවශ්‍ය දේවල් නවත්තලා ටීම් 6-7ක් මේ හදලා මේ හොඳට ගෙවීම් කරලා මේව කරා නම් මේ පෘථිවිය මට්ටම ඉහළට ගත්තනම් සෑහෙන මේ ලංකාවේ ක්‍රිකට් අර නිකම්ම මේ ඉහළට එනවා කියලා මට නම් කියන්න තියෙනවා. අනිවාර්යෙන්. ඒක තමයි මේ ක්ලබ් ගාන ක්‍රිකටර්ස්ලා වැඩි හරියකට කිසිම ගෝල් එකක් නැහැ. මොකද ගෝලයක් හදාගන්න විදියක් නැහැ. තමන් ජාතික කණ්ඩායමට යන ක්‍රිකටර්ගේ තමන්ගේ ජාතික කණ්ඩායමට යන තරම් දක්ෂතාවය නැත්නම් ඔවුන් දන්නවා ඔවුන් ක්‍රිකට් ගහුවා කියලා මේ තමන්ට එච්චර වැඩක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ මොකද පොයි සිස්ටම් එක ඉස්සර වැඩක් නැහැ. ඔවුන් ඉතින් ඒකට එතකොට අවධානය යොමු කරනවත් අඩුයි. තමන්ගේ රැකියාවට වැඩියෙන් අවධානය යොමු කරන්න නිකම්ම පුරුදු වෙනවා. ඉතින් එහෙම වුණාම තවත් ක්‍රීඩාවේ තත්ත්වය තවත් පල්ලෙහාට යනවා. මේ සීනියර් ක්‍රීඩකයොත් එච්චර අවධානය යොමු කරන්න නැති වෙනවා. ඒතකොට තවත් ඕක පල්ලෙහාට යන තැනක් තමයි සිද්ධ වෙන්නේ. මේ මම දන්නේ විදිහට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගොඩාක් දෙනෙක් යැපෙන්නේ එංගලන්තේ මේ ලීග් ක්‍රිකට් ගහලා තමයි. මම හිතන්නේ ඒගොල්ලන්ගේ ආර්ථිකය හදාගන්න එක හරි සෝචනීය තත්ත්වයක්. මම හිතන්නේ එංගලන්තෙන් මේ චාන්ස් එක හම්බුනේ නැත්තම් මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව මීටත් වැඩිය කඩාගෙන වැටෙනවා. ආයේ දෙකක් නැහැ. ක්‍රීඩකේ වුණත් මේක මේ බය නැතුව මේ කියනවා මේ දිනුවට මේවා කරාට අපි යැපෙන්නේ එංගලන්තෙන් කියලා. මේ ඉන්දියාවේ ෆස්ට් ක්ලාස් මැච් 100ක් ගහන ප්ලේයර් කෙනෙකුට BCCI එකෙන් රුපියල් 100,000ක් ගෙවනවලු මේ එමැච් සීයස එල්ලම් කරා. ලංකාවේ ඒ වගේ දෙයක් මම නම් අහලවත් නැහැ. එහෙම මේ මේවා කරනවා කියද එච්චර සල්ලි ගෙවන්න ඕනේ නැහැ ක්‍රීඩකයන්ට. ඒ වුණාට අපිට පුළුවන් තරමට මේ ක්‍රීඩේ ජීවත් වෙන්න පුළුවන් තරමට මේ ප්‍රමාණයක් පඩියක් ගෙවා ගන්න පුළුවන් සිස්ටම් එකක් අපි හදා ගන්න ඕනේ. ඒකයි මම නම් දකින්නේ. ඉතින් එහෙම සිස්ටම් එකක් හැදෙනකන් ඔය කිසිම දෙයක් කරන්න හැකියාවකුත් නැහැ. කාටවත් නිකන් පඩියක් ගෙවන්න හැකියාවකුත් නැහැ. ඉතින් ඒක හදා ගන්න ඕනේ කමකුත් අපි දකින්නේ. පෞගිය සිදත් එතමුණි ප්‍රධාන කමිටුවට තිබ්බ හොඳ ප්ලෑන් එකක් මේක. මේගොල්ලෝ ආපු ගමන් ඒක සම්පූර්ණයෙන් නවත්තලා දාලා දැන් කීකී ඉන්නවා ලබන අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ කියන අවුරුද්ද එකක් විතර ගියා. තාම කිසිම දෙයක් සිද්ධුුන්නේ නැහැ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අපිට බලයක් තිබ්බනම් ඊට වඩා දෙයක් කරන්න තිබ්බ කියලා තමයි මට කියන්නේ. ඒ වගේම මේ ඔයාලා දැන් මේ පාලක මණ්ඩලයට සල්ලි ගෙවන්න සල්ලි හොයාගන්න ක්‍රමයක් හදාගන්න ඕනේ කියලා මං හිතන්නේ. එහෙම කරන්න ඕනේ කියලා මොකද ICC කින් ඕන තරම් සල්ලි හම්බ වෙනවා. රටේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන ඕන තරම් සල්ලි හම්බ වෙනවා. මේ හින්දා මං හිතන්නේ ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලා 100කට 150කට වුණත් මේ අවුරුද්දට 110 ගාණේ විතර වුණත් ගෙවන්න බැරි කමක් නැහැ මේ පාලක මණ්ඩලයට.
ඉන්දියාව රුපියල් ලක්ෂ සීයක් කියන්නේ ලංකාවේ ලක්ෂ තුන්සිය පණක් ඒ වගේ ඉන්න මේ මං හිතන්න එහෙම මේ බැරිකමක් තියෙනවා කියලා හොඳට ආදායම් තියෙන පාලක මණ්ඩලයට මම නම් මේ පිළිගන්න හත පහකට එහෙම මේ මේව එකක් නැහැ කියලා කියනවනම් ටෙස්ට් තරගයේ මේ විශේෂ මේ අවස්ථාවක් ගැන කතා නොකරත් ඒකත් පොඩි අඩුපාඩුවක් වෙනවා මං හිතන්නේ ඒකත් කතා කරන්න ඕනේ විශේෂයෙන් දිමුත් කරනාරත්න මම නම් ගොඩක් මේ විශ්වාසයෙන් තියාගෙන ඉන්නේ මම නම් ඩ්‍රොප් කරනවා නම් හොඳයි කියලා හිතාගෙන ඉතියි 3D එකේ ඒත් යා දෙවනි ඉනිමේ හොඳට ලකුණු ගත්තා මේ පහුගිය තරඟ දෙකේ මේ මං හිතන්නේ එක්ක සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා. එයා අනිවාර්යෙන් පළවෙනි ඉනිමේ ලකුණු ගහන්න ඕනේ පළවෙනි ඉනිමෙන් තමයි මැච් එකක් දිනනවද පරදිනවද කියලා තීරණය වෙන්නේ. ඒක හදා ගන්න ඕනේ යාගේ මේ දුර්වලකමක් මේ කුසල් මෙන්ඩිසුත් එහෙමයි තත්තර දැන් පත් වෙලා තියෙන පළවෙනි ඉනිමේ ලකුණු ගහන්න නැහැ. මං හිතන්නේ බෝලේ ස්විංග් වෙන හින්දාද ඒක ප්‍රශ්නයක්ද කියලා මං. එහෙම ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා නම් ඒගොල්ලෝ එක හදා ගන්න ඕනේ. ඒ වුණාට දෙවෙනි ඉනිමේ නම් ඒගොල්ලෝ හොඳට බැට් කරා කියලා මට කියන්න ඕනේ. තව කවුරු හරි ඉතින් ඇවිල්ලා ලකුණු 100ක් හරි 80ක් 70ක් 80ක් ගහලා තිබ්බනම් මේ මේ අරගොල්ලන්ට ආපහු බැට් කරන්න chance එක හරි දෙන්න තිබ්බා මේ උදාකර ගන්න තිබ්බා. ඒ ඔව් දිමුත් ගැන කතා කරනවා නම් මම නම් හිතන්නේ මේ මම පෞද්ගලිකව දිමුත් මුලින් නම් මම හිතුව හොඳ ක්‍රීඩකයෙක් වෙයි කියලා තාමත් මම හිතන තත් මට මම බලාපොරොත්තු වෙන තත්ත්වයට ඇවිල්ලා නැහැ. ඒ වුණාට මේ 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 ගොඩක් කාලකට පස්සේ මම හිතන්නේ හොඳ කන්සිස්ටන්ට් ඉනින් දෙක තුනක් ගැහුවා. දිමුත්ගේ තාමත් අර වේග පන්දු යවන්නන්ට පොඩි පොඩි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. දැන් දඟ පන්දු යවන්නන්ටයි තාමත් හොඳින් ක්‍රීඩා කරනවා කියලා කියන්න පුළුවන් ගොඩක් දේවල් හොඳයි. ස්පෙෂලි කියන්න ඕනේ අශ්වින් ප්ලේ කරපු හැටි, අශ්වින්ට ක්‍රීඩා කරපු හැටි තාමත් විශිෂ්ටයි. ඒකට අනිවාර්යෙන් ඌට මේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ මේ කුසල් මෙන්ඩිස්. ඔව් කුසල් මෙන්ඩිස් යන මං හිතන්නේ අපි කතා කරලා තියෙන උන්තර දැන්ට කණ්ඩායම ඉන්න හොඳම පිටිකරුවා මම දකින හැටියට නම් ඒ වුණාට ගොඩක් දේවල් තවත් හදා ගන්න ඕනේ. ඔහුගේ ඉතාමත්ම දක්ෂ සහ ටැලන්ටඩ් ක්‍රීඩකේ ඒ වගේ මම දකින් දකින හැම සැරේම මේ මං ඉම්ප්‍රෙස් වෙන්නේ කුසල් මෙන්ඩිස්ගේ බැට් ස්පීඩ් එක ගැන. මම හිතන්නේ ගොඩක් මේ මේ නොටිස් කරනවා කියලා. ඒ වුණාට ඔහුගේ බැට් ස්පීඩ් එක ඉතාමත් හොඳයි. ඉතාමත් අපි අපි එච්චර ඔහු අර ෆ්ලුවන්ට් ක්‍රීඩකෙක් වෙනද අපි දකින්නේ නැහැ ඔහු මේ වැරෙන් පහර දෙනවා. ඒ වුණාට ඔහුගේ බැට් ස්පීඩ් එක ගත්තොත් මම හිතන්නේ අනිත් ක්‍රීඩකයන්ට වඩා ඉතාමත් ඉහළ තත්ත්වයෙන් තියෙනවා. ඒක හින්දාම ඔහුට දඟ පද්‍යන්නන්නට එහෙම මේ 4 පහරවල් 6 පහරවල් ලගන් ගියාම උන් ඉතාමත් හොඳ තත්ත්වයක ඔහු ඉන්නවා ඒ නිසා. ඊටමතරව දඟ පද්‍යන්නන්ට එරෙහිව ඔහු මේ මේ දියුණු වෙන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා හදාගන්න. එයාගේ ලොකු ඉෂුව එකක් තියෙනවා ෆාස්ට් බෝලර්ස් ලගේ අර මූවිං බෝල් එකට ෆේස් කරද්දී ලොකු ඉෂුව එකක් තියෙනවා. ඒක එයා හදාගන්න ඕනේ පුළුවන් ඉක්මනට. ඊට අමතරව 2015 ඉඳන් මේ අපේ ක්‍රීඩකයන්ට මේ සිද්ධ වෙච්ච අසාධාරණකම් වෙන්නත් පුළුවන්. මේ ඔබ මේක තීරණය ගන්න ඕනේ. උනාට මේ මල් ළඟ තියෙනවා ලිස්ට් එක. 2015 ඉඳන් අපේ කණ්ඩායමට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ සහ ඕන් කොහොමද කණ්ඩායමට එකතු වුනේ සහ ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා මේ තරඟ දෙක තුන ක්‍රීඩා කරලා තරඟෙන් අයින් වුණු ක්‍රීඩකයෝ ගැන මේ මං කෙටි මතක් කිරීමක් කරන්න කැමති. ඒ ගැන ප්‍රබත් ටෙස්ට් තරඟ වලට ගත්තොත් මේ 2015 ඉඳන් උදාර ජයසුන්දර 2015 න්‍යූසීලන්ඩ් 2 එකේ මේ තරඟ දෙකකට කණ්ඩායමට ආවා. ඒ දෙකේ හොඳින් ක්‍රීඩා කරේ නැහැ කණ්ඩායමෙන් අයින් වුණා. ඊට පස්සේ අපි බැලුවා සිරිවර්ධන මිරිඳු සිරිවර්ධන ගැන ටෙස්ට් තරඟ පහක් ක්‍රීඩා කරා. දෙවනි තරඟයේ තරඟේ වීරයා බවට පත් වුණා. ඊට පස්සේ කණ්ඩායමෙන් අයින් වෙලා හිටිය තරඟ දෙක තුන ඉංග්ලන්ඩ් 2 එකේ ඉංග්ලන්ඩ් මැච් එකට ආවා. ලකුණු 68ක් ඒ තරඟේ ලබා ගත්තා. ඊට පස්සේ ඔහු ඩ්‍රොප් කරා. තරඟ පහයි ඔක්කොම ටෙස්ට් තරඟ ක්‍රීඩා කරේ. ඔහු ඩ්‍රොප් කරා. ධනංජය සිල්වා අපි කතා කරා ඇවරේජ් 50ක් කරා සවුත් ආෆ්‍රිකන් 2 එකේ 4ට එන්න කියලා අයින් කළා ඩ්‍රොප් කරා. දැන් අන්තිම මැච් එකේ අන්තිම නම්බර් 9 ගැහුවේ බැට් කරේ. ඉතින් ලොකු වෙනසක්. ඊට පස්සේ තව ගත්තොත් විශ්ව ෆර්නෑන්ඩු එක ටෙස්ට් තරඟයයි ඕවර් දෙකක් මම දෙනුවේ එක විකට් එකක් ගත්තා. ඊට පස්සේ මේ ඉන්දියන් 2 එකේ තමයි ආයි ස්කෝඩ් එකට ආවේ. එතකන් කණ්ඩායමෙත් නැහැ ස්කෝඩ් එකෙත් නැහැ. දසුන් ශානක ඉංග්ලන්ඩ් වල එක තරඟයක් ගැහුවා කණ්ඩායමෙන් අයින්. එච්චරයි. ධනුෂ්ගේ ගුණතිලක දැන් ඉන්දියන් තරඟාවලියේ එක තරඟයක් ගැහුවා. ඊට පස්සේ නැහැ. මේ ධනුෂ්ගේ ගුණතිලක ගැන කියද්දී තව දෙයක් මතක් කරන්න ඕනේ. මේ ධනුෂ්ගේ ගුණතිලක කණ්ඩායමට ආවේ චන්දිමාල් හින්දා කියලා ගොඩක් අය මේ කියලා තිබ්බ අජෙඩුණු හින්දා. ඒ වුණාට වෝමන් මැච් එකේ නම්බර් 4 බැට් කරේ ධනංජේද සිල්වා. චන්දිමාල් ටීම් එකේ බැට් කරන්නේ නම්බර් 4.
ඉතින් ඔහු වෙනුවට ආව නම් ධනංජය සිල්වා එතනගේ ඉතාමත් ලෙහෙසියෙන් ක්‍රීඩා ගාන තිබ්බා. මොකද ඔහු ලකුණු 40කට වඩා එවරේජ් එකක් තියෙන ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඊට පස්සේ අපි ගත්තොත් ලක්ෂාන් සඳකයන් ඕස්ට්‍රේලියන් තරගාවලියේ ඉතාමත් හොඳින් කරා. බංග්ලාදේශ වලට සාමාන්‍යයෙන් හොඳ තරඟ දෙකක් තිබ්බා. ඊට පස්සේ සිම්බාබ්වේ තරගාවලියෙන් අයින් කළා. ඊට පස්සේ ලහිරු කුමාර සිම්බාබ්වේ තරඟ ටෙස්ට් දෙකක් ක්‍රීඩා කරා, අයින් කරා. ඊට පස්සේ සවුත් අප්‍රිකා පළවෙනි මැච් එක ක්‍රීඩා කරේ නැහැ. දෙවෙනි මැච් එකට ආවා, ඔහු වාසනාවකට ඉන්ජරි එකක් හින්දා කඩලු හයක් ලබා ගත්තා. ඊට පස්සේ ඊළඟ තරගයේ බංග්ලාදේශ වලට එක මැච් එකක් හොඳට කරේ නැහැ, ඩ්‍රොප් කරා. ඊට පස්සේ ඉන්දියා පළවෙනි තරගයේ ක්‍රීඩා කරා, ආයෙ එක මැච් එකක් හොඳට කරේ නැහැ, ආයෙ කණ්ඩායමෙන් ඉවතට ගියා. තරඟ හතක් ක්‍රීඩා කරලා තියෙනවා හතර වතාවක්. දැන් ටෙස්ට් තරඟාව ටෙස්ට් කණ්ඩායම ගත්තොත් මේ පහු 2015 ඉඳන් මේ මම දැන් කියපු ක්‍රීඩකේ අට දෙනා තරඟ 32ක් ක්‍රීඩා කරලා තියෙනවා. يعني එක ක්‍රීඩකයෙක් සාමාන්‍ය තරඟ හතරක් කියන සාමාන්‍ය. ඉතින් මම කියන්නේ තරඟ 32ක් ක්‍රීඩකව දෙන්නේ ක්‍රීඩා කරන්න. මුං වේග පන්දියන් එක්ක සහ ඕදඟ පන්දියන් එක්ක සහ පිටිකරු එක්ක දීලා උන් තරඟ 16 16 දුන්නා නම් මේ වෙනකොට අපිට ක්‍රීඩක දෙන්නෙක් ඉන්න තිබ්බා. තරඟ 15 16ක් ක්‍රීඩා කරපු හොඳ නම් අපිට උන් කණ්ඩායමේ තියාගන්න තිබ්බා. හොඳ නැත්නම් උන් අයින් කළ වෙන කෙනෙක්ට සාධාරණ අවස්ථාවක් දෙන්න තිබ්බා. ඒ වගේම ඊළඟට මන්ඩේස් වලට ගියොත් අවිෂ්ක ෆර්නෑන්ඩු එක තරඟයයි, අසිත ෆර්නෑන්ඩු එක තරඟයයි, අමිල අපොන්සු ක්‍රීඩා කරා ඕස්ට්‍රේලියානු තරඟාවලිය ඇවරේජ් එක 25යි, ඉකොනොමි රේට් එක 4.2යි, විකට් 7ක් ගත්තා, අයින් කළා දැම්ම කණ්ඩායමෙන්. සිම්බාබ්වේ තරඟාවලියට ආවා. ඊට පස්සේ බංග්ලාදේශ තරඟාවලිය ක්‍රීඩා කරන්නේ නැහැ, සිම්බාබ්වේ තරඟාවලියට ආවා, එක තරඟයයි, ආයි ඩ්‍රොප් කළා දැම්ම. රසුන් චානක ඉංගලන්ඩ් වල තරඟ 4යි, ඕස්ට්‍රේලියාවට ආවා, එක තරඟයයි දුන්නේ, ඩ්‍රොප් කරා. ඊට පස්සේ සිම්බාබ්වේ තරඟාවලිය ගේම් දෙකක් ගැහුවා, එකකවත් බැට් කරන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ ආයි ඩ්‍රොප් කරා. ඊට පස්සේ ධනංජය සිල්වා ඕපන් කළ ඇවරේජ් 50යි, ස්ට්‍රයික් රේට් 80යි, පහට මූ කර පහ පස්වෙනි ස්ථානයේ නම්බර් 5 ගහන්න කියලා සවුත් අප්‍රිකා ටුවර් එකේ තරඟ තුනක් ෆේල් වුණා ඉම්රාන් තහිරට. ඊට පස්සේ කණ්ඩායමෙන් ඉවතට ගියා. සිරිවර්ධන වන්ඩේ කණ්ඩායමේ නිව්සීලන්ඩ් ටුවර් එකක් ගැහුවා, ඒක හොඳ නැහැ. හරි, ඒක ප්‍රශ්නයක් නැහැ කියමු. ඊට පස්සේ ඕස්ට්‍රේලියා තරඟාවලියට ආවා, එක තරඟයයි, ඩ්‍රොප් කරා. ඊට පස්සේ බංග්ලාදේශ් තරඟාවලියට ආවා, ආයි තරඟ දෙකයි, ආයි ඩ්‍රොප් කරා. සඳුන් වීරක්කොඩි තරඟ තුනක් ගැහුවා සවුත් අප්‍රිකා එක්ක, 50ක් ගැහුවා එක මැච් එකක්, හොයන්නවත් නැහැ. ලහිරු කුමාර ඇන්ජලෝ පෙරේරා එක තරඟයක් ගහපු එක්කෙනෙක්, ලහිරු කුමාර තරඟ තුනක් ගහලා තියෙනවා. ලහිරු මදුශංකානි ක්‍රීඩකයා තරඟ තුනක් ගහලා තියෙනවා. ඩිර්වන් පෙරේරා, ඩිර්වන් පෙරේරා ගැන කතා ගන්න ඕනේ අපි වන් ඩේ වල. අපි මම හිතන්නේ ගොඩක් වෙලාවට මිස් වෙනවා. ඩිර්වන් වන් ඩේ එකට අපි පික් කරා 2014 දෙසැම්බර් වල. ඊට පස්සේ එක මැච් එක, ඊට පස්සේ 2016 අගෝස්තු වෙනකන් ඩ්‍රොප් කරලා තිබ්බා. රයිට්. ඊට පස්සේ ඕස්ට්‍රේලියා තරඟාවලියේ ඔහු ක්‍රීඩා කරනවා, ඇවරේජ් 28යි, ස්ට්‍රයික් රේට් 31යි. බංග්ලාදේශ් තරඟාවලිය ඊට පස්සේ එන එක ඊට වඩා හොඳින් පොන්ත කරනවා, ඇවරේජ් 23යි, ස්ට්‍රයික් රේට් 30යි. මැච් පහට විකට් 9ක් ගන්නවා ඇවරේජ් 28කට. ඊට පස්සේ සිම්බාබ්වේ තරඟාවලියේ කවුද මා හිතන්නේ සීකුගේ ප්‍රසන්න, ඔහු රිහරින් සීකුගේ හරි සඳකන් හරි ඔහු රිහරින් ක්‍රීඩා කරනවා, මට හරියටම කියන්න බෑ. ඊට පස්සේ වැන්ඩසේ 2015 එක තරඟයක් තරඟ දෙකක් ක්‍රීඩා කරනවා, 2016 තරඟ තුනක් ක්‍රීඩා කරනවා. හැබැයි ඒ වතාවේ ඔහු ඉන්ජර්ඩ් වෙනවා, ඒක සාධාරණයි. ඊපස්සේ 2017 තරඟ දෙකක් ක්‍රීඩා කරනවා, තරඟ හතක් ක්‍රීඩා කරනවා අවුරුදු තුනකට. ඊපස්සේ ලහිරු ගමගේ 2014 නොවැම්බර් මුලින්ම ඉන්දියාව එක තරඟ හතරක් ක්‍රීඩා කරනවා. ඊට පස්සේ මාස 7කට පස්සේ ජූලි වල 2015 එක තරඟයක් පාකිස්තානයේ ක්‍රීඩා කරනවා, ආයි කණ්ඩායමෙන් ඉවතට. ඊට පස්සේ චමින්ද බණ්ඩාර කියලා පොන්දියවන්නේ අපි අරන් ගියා ඉංගලන්තෙට, කොහෙන්වත් නැතුව ආපු පොන්දියවන්නේ. එක T20 තරඟයයි, එක වන්ඩේ එකයි අයින් වෙනවා. ඉතින් ඔහොම තමයි ගන්න පුළුවන්. මම දැන් ඔය කියපු ක්‍රීඩකයෙක් ගත්තොත් ක්‍රීඩක 14ක් ක්‍රීඩා කරලා තිනවා, ඔවුන් ක්‍රීඩා කරලා තිනවා තරඟ 83ක්. හරි, ඒ කියන්නේ එක ක්‍රීඩකයෙකුට තරඟ 5.9ක්, තරඟ 6ක් තමයි එක ක්‍රීඩකයෙක්ට ඔය ක්‍රීඩකෙන් සාමාන්‍යයෙන් ලැබිලා තියෙන්නේ. මං කියන්නේ ඔවුන් අක ක්‍රීඩක හතර දෙනෙක් හරි පික් කළා. මේගොල්ලෝ අපේ ලොං ටර්ම් ප්ලෑන් එකක් තියෙනවා, මේගොල්ලෝ තමයි ඕනි කියලා අපි පික් කළා. ඔවුන්ට දුන්න නම් මේ තරඟ 83, ක්‍රීඩක දෙන්නට දුන්න නම් තරඟ 40ක් ක්‍රීඩා කරපු ක්‍රීඩක දෙන්නෙක් දැන් ඉන්නවා. ක්‍රීඩක හතර දෙනෙක්ට දුන්න නම් අපිට ක්‍රීඩක හතර දෙනෙක් ඉන්නවා.
තරග විස්සක් ක්‍රීඩා කරලා එතවට අපට හිතාගන්න පුළුවන් මේ ක්‍රීඩකයක් අපිට අනාගතයක් තියෙනවා නැද්ද කියලා. මේ කරලා තියෙන වැඩෙන් හැමෝම තරග පහය තුන හතර ගහල් තියෙනවා. අපි දන්නෙත් නැහැ මොවුන්ට අනාගතයක් තියෙනවද නැද්ද කියන එකත් ෂුවර් නැහැ. තාම කණ්ඩායමේ කිසිම ජයග්‍රහණයක් හොඳක් වෙන දෙයක්වත් නැහැ. ක්‍රීඩකයොත් එතනමයි කණ්ඩායමත් එතන. දැන් මේක අනිත් පැත්ත මම කියන්න ඕනේ ප්‍රභාත් මේ මේ අපි දැන් අන්තිම තරඟට ගත්තොත් ක්‍රීඩකයෝ හොඳට කරපු දිමුත් දැන් අවසානයේ අපි දකිනවා පොඩක් කන්සිස්ටන්ට් වෙලා හොඳ වේගෙන හැදීගෙන යනවා. කුසල් මෙන්ඩිස් ඊට පස්සේ නුවන් ප්‍රදීප් ඔය ක්‍රීඩකයෝ ගත්තාම අපිට දකින්න පුළුවන් මොවුන් ඔක්කොටම මේ 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 කන්සිස්ටන්ට් හොඳ රන් එකක් දුන්නා. දැන් ඔවුන් සාර්ථක වේගෙන යනවා. අන්න ඒකයි මට පෙන්වන්න ඕනේ මේ දේ අපි තවත් මම කියන්නේ මේ ලක්මාල් ප්‍රදීප් ගත්තොත් ලංකාවේ ඉන්න හොඳම ටැලන්ටඩ් පන්දිවන්න ඕකේ රෙවුනට ඔවුන් උනත් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. අනිත් අයට සාපේක්ෂව ඇයි මොවුන්ට දිගටම චාන්ස් එකක් හොඳ දිග හොඳ චාන්ස් එකක් කාගෙන්වත් එක තරගෙන් දෙකින් ඩ්‍රොප් කරන්න නැතු දිගටම දීලා කන්ෆිඩන්ස් දීලා ඔවුන් ඒ රටේට aran තියෙනවා. ඔවුනුත් ඒක හින්දා ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ ඇයි මේක අපි මීට වඩා ටැලන්ටඩ් ප්ලේයර්ස් එක කරන්නේ නැත්තේ? ඔවුන්ව තරඟ දෙකක් අයින් ආවහම අයින් කළා දන්නේ. ඔකට ප්‍රවීන් මම කවුන්ටර් ආගුමන්ට් එකක් ගෙනාවොත් දැන් බලන්න උදාහරණයක් විදිහට උපුල් තරංග ජිනේෂ් සම්දිමාල් ගත්තොත් ඒද ඒගොල්ලන්ටත් ඕනටත් වැඩිය අර ඔය කීපු කට්ටියටත් වැඩිය ගොඩාක් chances හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝ එහෙම perform කරලා මේ නෑ නිකන් national team එකේ උනාට place එකක් තියාගෙන submit කරගෙන ඉන්නවනේ. ආඩේ එහෙම මේ මොකද කියන්නේ තියෙන්නේ නෑ. ඔව් මෙහෙමයි දැන් ඒක තමයි මම කියන්නේ අපි 3D එකට තරංග 20ක් දුන්නාම එහෙම තරංග 20ක් දෙනවා කියලා හිතමු. අපි තරංග 20ක් දුන්නාම අපිට ඒ තරංග 20 දීලා තමයි අපි තීරණය ගන්න ඕනේ මේ ක්‍රීඩකයා අපි improve වෙලා තියෙනවද නැද්ද කියලා. අපි දිමුත් කුසල් ප්‍රදීප් ගත්තොත් උන් තුන් දෙනාගේ අපි improvement එක දකින්නවනේ අවසාන තරංග 20 ගත්තොත්. right මම කියන්නේ ඒ තරංග ප්‍රමාණය අපි මුලින් දෙන්න ඕනේ. ඕ නරක ක්‍රීඩකෙක් අපි 100% කිව්වත් මෙයා නරකයි කියලා පළවෙනි තරඟයට පස්සේ අපි උහුට තරංගයක් දුන්නා නම් ඌට ඒ chance එක දෙන්න ඕනේ තමන් මේ තමන්ට සාධාරණයක් ඉටු කරන්න මේ ඒ chance එක ඌට අවශ්‍ය කාලයක් සාමාන්‍ය කාලයක් ලබා දෙන්න ඕනේ. ඕස්ට්‍රේලියාව තරඟ 10ක් ක්‍රීඩකයකට ලබා දෙනවා නම් අපිට තරඟ 20ක් වගේ ලබා දෙන්න වෙලා තියෙනවා. මොකද මේ අපේ ඩොමෙස්ටික් ක්‍රිකට් සහ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් අතර තියෙන පරතරය තවත් වැඩි. මොකද උපුල් තරඟ ගත්තොත් මේ මම මේක මේ ආදි කාලේ ඉඳන් කියනවා ඌගේ අපි දකින්නේ ඉම්ප්‍රූවමන්ට් එක හැමදාම එකම වැරදි ටික. ඉතින් මේ චන්දිමාලුත් දැන් පහුගිය කාලේ මම හිතන්නේ අන්තිම තරඟ ටික එකම ටික ආයෙ කරන්න වෙලා හිර වෙලා එකම වැරදි කරන පුරුදු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ වගේ ක්‍රීඩකයෝ එහෙම වෙනවා නම් ඔවුන් අයින් කළා දාන්න. මම හිතන්නේ මම නම් මේ චන්දිමාල් ගැන මුකුත් කියන්නේ නැහැ. මොකද මේ වැඩි බැනුම් ගන්නත් බෑනේ නේද මේ මේවා කරනවා කියලා. එහෙනම් මුකුත් කියන්නේ නැහැ මේ මං හිතන්නේ තරඟ 20ක් නම් පොඩ්ඩක් රියලිස්ටික් නෑ නේද. මං හිතන්නේ ටුවර් දෙකක් තමයි මං හිතන්නේ ප්‍රීඩිකේකට දෙන්න පුළුවන්. ඒ ටුවර් දෙකෙන් ෆේල් වෙනවා නම් ඉතින් කරන්න දෙයක් නෑ කියලා තමයි කියන්න ඕනේ. හැබැයි එයාට මං හිතන්නේ බැට්මන් කෙනෙක් ගත්තා නම් යන නම්බර් එකක් දුන්න කෙනෙක් දැන් දණංජිත සිල්ලට අපි දුන්න කෙනා නම්බර් 6 නම්බර් 6 එයාට ඒ තරඟාවලි දෙකේම මේ බැට් කරන්න දෙන්න ඕනේ chance එක. එතකොට තමයි එයාට මේ දන්නවා මම නම්බර් 6 ගහන්නේ එයාගේ මානසිකත්වෙ දෙන්න හදාගෙන මේ කොහොමද කියලා. එතකොට දාලා බලා ගන්න පුළුවන් මෙයාගේ පර්ෆෝමන්ස් කොහොමද කියලා නේද. ඔයාගේ ඔව් එහෙම තමයි. ඒක සාධාරණයි. මම කියන්නේ දැන් මේ ක්‍රීඩකයෙක් එක්කෙනෙක්වත් මේ තරඟ 6-7 හම්බෙච්ච ක්‍රීඩකයන්ට දෙක දිගට තරඟ 6ක් 7ක් හම්බෙලා නැහැ. ඔවුන්ට තරඟ 2යි ඩ්‍රොප් වෙනවා, ඊළඟ ආයි තරඟ 2යි ඩ්‍රොප් වෙනවා, ආයි තරඟ 2යි. කොහොම තමයි නුක හම්බෙන්නේ. ඉතින් අන්න ඒක තමයි මම දන්නේ වැරද්ද. මේක තමයි ක්‍රීඩකෙක් පික් කරා නම් තමයි විශ්වාස කරලා ඒ ක්‍රීඩකයට අඩුම තරඟ 10ක් 12ක්වත් දෙන්න ඕනේ. ඔව් අපි ඊළඟට මේ ඊළඟ ටෙස්ට් මැච් එක ගැන කතා කරොත් මේ මොකද ඔයා හිතන විදිහට ටීම් කොම්පොසිෂන් එක කොහොම වෙයිද, පිච් එක කොහොම වෙයිද? පල්ලේ ගැලේ නේ ක්‍රීඩා කරන්නේ. පල්ලේ ගැලේ තමයි ඉතින් අපිට මේ අපි තෝරගත්ත තනතිරු තුනෙන් මේ වේග පන්දියන්න ටිකක් හරි වාසියක් තියෙන එක. ඉතින් මම අර මම හිතන්නේ මම මේ කලින් එකෙත් කිව්වා මේ අපි වේග පන්දියන්නන්ට මේ හෙල්ප්ෆුල් තනතිල්ලක් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් කොහේ හරි ඒක පළවෙනි තරඟ දෙකේ කරන්න ඕනේ. අන්තිම තරඟයේ මේ කුම්බේක පන්දියන්න ඉන්ජරි වෙනකම් බෝල් කරලා මහන්සි වෙනකම් ඉඳලා අන්තිම තරඟයේ එහෙම දීලා වැඩක් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේත් ඒකයි. මොකද දැන් ප්‍රදීපුත් ඉන්ජර්ඩ් වෙලා දැන් අපිට ගහන්න ෆාස්ට් බෝලර්ස් එකත් මේ හිඟයක් තියෙනවා. ඉතින් මම දකින්නේ මේ මම හිතන්නේ අපි ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. වේග පන්දියන්නන්ට උචිත තනතිල්ලක් දෙනවද නැත්නම් දඟ පන්දියන්නන්ට ආයතරයක් උචිත තනතිල්ලක් දෙනවද කියන්නේ. මං හිතන්නේ වේගපන්දු යවන්නට වාසි වෙන මේ පිච් එක හදයි කියලා. මොකද මේ
ඇකොල් තවදුරටත් ටොස් එක ගැන විශවාස තිලා හේරත් ගැන විශවාස තිලා මේ පිච්ච එක හදයි ටොස් එක පැරදන කලින් මැච්චර දෙකට වෙච්ච දේම තමයි වෙන්නේ මේ අරගොල ලකුණු 650යි අපේ කට්ටිය ඕල් අවුට් එයි ඉනිම් දෙකට අඩු ලකුණු ගානකට මං හිතන්නේ අපේ කට්ටිය මේ ඇටැකින් අප්‍රෝච් එකක් තියෙනවනේ මේ තුන්වෙනි ටෙස්ට් මැච් එකවත් දිනාගන්න බැටින් ගත්තත් බෝලිං ගත්තත් ෆීල්ඩින් ගත්තත් විශේෂයෙන් ෆීල්ඩින් ගැන කියන්න ඕනේ මං හිතන්නේ ෆීල්ඩින් වල ස්කිල්ස් වලට වැඩි අපේ කට්ටියක තියෙන ෆිට්නස් වල ඉෂුව එකක් ඔයා දකින්න තියෙන්නේ දෙවෙනි ටෙස්ට් තරගෙත් ඒවා මං හිතන්නේ හදා ගන්න ඕනේ අර පකිස්තාන් කට්ටියගේ බූට් කැම්ප් එකක් තියලා මේ ඒගොල්ලන්ගේ ෆිට්නස් හැදුවා වගේ අපේ කට්ටියටත් එහෙම කරන්න වෙනවා වෙනම ෆ්‍රී සීසන් එකේදී මාත් හිතන්නේ මේ මේ ෆිට්නස් නම් ප්‍රශ්නයක් තියෙනවා තමයි කොහොමත් ඒකනේ කාලයත් ඉසේ තිබ්බයි ඉතින් මේ මේ ප්‍රශ්නේ දැන් අපි මේ එක එක නම අමාරු කරද්දී කෝච්ස් අමාරු කරනවා අරය අමාරු කරනවා මේ අමාරු කරනවා ඉතින් ඒක එක්ස්කියුස් එකක් විදියට ගන්න බෑ ප්‍රවීන් මං හිතන්නේ මන්නම් කැමති නැහැ ඒක එක්ස්කියුස් වෙනවට මොකද ඒගොල්ල ප්‍රොෆෙෂනල්ස් ප්ලේයර්ස් ලානේ නේද ඒගොල්ල දැනගන්න ඕනේ මේ ෆිට්නස් හදාගන්න දැන් බලන්න විරාට් කෝලි ගත්තොත් ඒ වගේම ඉන්දියන් කණ්ඩායමේ කට්ටිය ගත්තොත් මේ කොච්චර මේ ෆිට්නස් මම දකිනවා මේ ඔයා කියන කතාව මාත් දාලා කරනවා මේ සීනියර් ප්ලේයර්ස්ට මං හිතන්නේ මේ යංග ප්ලේයර්ස්ට අවුරුදු 23 23 24 වගේ කට්ටියට තවමත් මඟ පෙන්වීමක් අවශ්‍යයි කියලා ඉතින් මේ කෝලි වගේ ක්‍රීඩකයෝ ඉන්නවා මේ ඊට වඩා වෙනස් මානසිකත්වයේ තියෙන ක්‍රීඩකයෝ වුණාට මං කියන්නේ මේ ජෙනරල් සාමාන්‍යයෙන් ගත්තාම තරුණ ක්‍රීඩකයන්ට මඟ පෙන්වීමක් ඒත් අවශ්‍යයි කියන මම හිතනවා පෞද්ගලිකව හැබැයි ඇග්‍රි වෙනවා ඒ කියන්නේ චන්දිමාල් මැතිව්ස් ඒ වගේ ක්‍රීඩකයෝ තරංග වුණා තමන්ගේ දේවල් මේ කරගන්න දැන් මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම මැතිව්ස් මං හිතන්නේ මේ ඉන්ජර්ඩ් වෙලා හින්දා මං chance එකක් දෙනවා ප්‍රතිගය ඉදින් මම මැතිව්ස්ට මේ අදිනවා කියලා ඒ වුණාට මං chance එකක් දෙනවා ඒකට ඒ වුණාට මම දකිනවා අනිවාර්යයෙන්ම මේ ෆිට්නස් හැදෙන්න ඕනේ. ඒකේ කතා දෙකක් නැහැ. ක්‍රීඩකයෝ තමන්ගේ වගකීම් බාරගත යුතුයි. මම නම් chance එකක් දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ වෘත්තිමය ක්‍රීඩකයෝ මේ හරි මේ දුර්වලයි මේ එහෙම කරන්න බෑ කියලාවත් ඔච්චර මේ වෘත්තිමය තත්වයක ඉන්න ක්‍රීඩක විදිහට මේ මේ මම අනිත් අය ගැන නෙමෙයි මම මැතිව්ස් ගැන ගත්තොත් මම කියන්නේ මේ මේ මැතිව්ස් තාම බෝල් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඌ තාම පුලි ෆිට් නැහැ. පහුගිය අවුරුදු දෙකේම ඌ බෝල් කරෙත් නැහැ. ආපු වෙලේ බෝල් කරා ඕවර් දෙකක් දැම්ම ඉන්ජර්ඩ් ගියා. ඉතින් මේ මම දකින්නේ නැහැ. මම ඌව තාමත් කන්සිඩර් කරන්නේ නැහැ පුලි ෆිට් ක්‍රීඩකයෙක් කියලා. මොකද ඌට බෝල් කරන්න තියෙන පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ මේ. තමන්ට එහෙමනම් කැවි මේ එහෙමනම් මේ මං හිතන්නේ එයා ෆුල් රෙස්ට් එකක් අරගෙන ෆිට්නස් හදාගෙන මේවා කරගෙන ටීම් එකට එන්න ඕනේ. ඒක කරගෙන කාඩව බරක් කරගන්න නැතුව මේ ඉන්න ඕනේ. එහෙමයි. මං හිතන්නේ මොන ලොකු ක්‍රීඩකෙක් වුණත් ඔයා දන්නේ නැති සංගක්කාරලා මහින්ද සෙල්ලම් කරද්දි දිල්ෂානා සෙල්ලම් කරනකොට අවුරුදු 36 37 දී වුණත් හොඳට ෆිට්නස් හොඳ ඉහළ මට්ටමක තිබ්බා. දැන් බලන්න චන්දිමාල්ලාට මැතිව්ස්ලාට අවුරුදු 30ක් 30කට අඩුයි 30යි. ඒගොල්ලෝගේ ෆිට්නස් හරි මේ බිඳුවයි මං හිතන්නේ. ඒක ඇක්සෙප්ට් කරන්න බෑ අපිට. පිළිගන්න බෑ අපිට ඒක. ඔව් ඔයා කියන එකට මම එකඟ වෙනවා. මං කිව්වෙත් මම මේ මැතිව්ස් ගැන විතරක් කතා කරලාදී මම මැතිව්ස් ඕල් රවුන්ඩර් කෙනෙක්. ඔහුගේ පන්දු යෑමේ දෙයක් තියෙනවනේ. ඌට ඉන්ජරි වෙන්න තියෙන chance එක පොඩ වැඩි කියලා මම හිතනවා. ඉතින් මොනවද කණ්ඩායමක් ක්‍රීඩා ගන්න ඕනේ කියලාද ඔබ හිතන්නේ? මං හිතන්නේ මේ සාමාන්‍යයෙන් අපිට හිතන්න බෑ මේ වේග පන්දු යවන කට්ටියට වාසි වෙන පිච් එකක් හදයි කියලා. ඒ හින්දා මං හිතන්නේ බැට්ස්මන්ලා 7 දෙනෙක් එක්ක බෝලර්ස්ලා 4 දෙනෙක් යන්න ඕනේ. ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නෙක් යන්න ඕනේ. අනිත් එක මං හිතන්නේ දිමුත් කරුණාරත්නගේ බෝලිං වලින් පොඩි මේ වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා මං හිතනවා. මොකද එයා හොඳට බෝලේ අර වොබල් කරනවා කියලා අපි කියන්නේ. තමයි යාට chance එකක් තියෙන විකට් ගන්න. මං හිතන්නේ එයාගේ පොඩි වැඩි වාසියක් ගන්න ඕනේ අලුත් බෝලෙන්. ඔව් ප්‍රභාත් මේ අපිට දැන් නිවුස් එකක් මේ හම්බෙලා තියෙනවා අලුතෙන්ම මේ රංගන හේරත් රූල්ඩ් අවුට් වෙලා තියෙනවා කියලා මේ අන්තිම ටෙස්ට් තරගයෙන් ඉන්දියාවේ බැක් ඉන්ජරි එකක් හින්දා. මොකද හිතන්නේ මේ මේ හැමුණත් අපි ලොකුම ලොකු ප්‍රශ්නයකට යනවා මේ කණ්ඩායම සිලෙක්ෂන් එකත් එක්ක. එහෙම වුණත් මං හිතන්නේ මේ පුෂ්ප කුමාරගේ දැනට සඳකයන් ඇවිල්ලා හේරත්ගේ දැනට ෆාස්ට් බෝලර් කෙනෙක් ගේන්න වෙනවා කියලා මං හිතන්නේ. අනිත් එක තව දෙයක් කියන්න ප්‍රවීන් මේ මේ මම දැක්ක සෝෂල් මීඩියා වල දාලා තියෙනවා ඉන්දියාවේ පරණ ක්‍රීඩකෙක් සංජය මංජකාර දාලා තිබුණා මේ ලංකාව වගේ කණ්ඩායම් එයා ලංකාව කියලා කෙලින් කියලා තිබුණා ඒ දුර්වල කණ්ඩායමක සෙල්ලම් කරන්න නැතුව ඉන්දියාව මේ හොඳ ඉහළ තත්ත්වයේ ඉන්න කණ්ඩායමක සෙල්ලම් කරන්න ඕනේ කියලා.
ඉම්රන් කාන් ඉන්න කාල පකිස්ාන හෙම ඕවර් තෝරගෙන ගැව කිය මං දන්න හැමකොදම කිව කියල මො ඉන්දියාව ඔස්ට්‍රේලියාවට ගේපවාම එංගලන්තරි ගේපවාම දකුණු අපිකාවට ගේපවාම තරග එහෙම පිටිම වයිපශලායනක හැම මැච්ච එකක්මගේ පැරදිලයින්න වෙලාවට යාල හැම කියන්න මංහිතන්නේ අප යාලි හොද රිප්ලයිහෙකුත් දාලා තිබ්බ මේ හරි රඩිත ලක්ෂයකට දාලා ළමයි පල්ලහට දාල තමයි මේගොල්ල මේ කතා කරන්න මේ මැස්් දෙකක් තුනක් පැරදිච්චයකට පැරදිලා තමයි මැච් ෝන කෙක් පරදින්න පුලුවන් ගොල කියන්න බෑ ගොල ඔස්ට්‍රේලියාවලදී සෞත් අප්‍රිකාවලදී මේ ඉංගලන්්ඩලදී මෝදර කරලා තියෙන කියලා ඔවු ඉතින් මේ දැන් පරවෙනි මේ ලෝක නම්බවන් කණ්ඩායම වෙන්න කලින් අහිතන්න එකෝ තැන් නම්බවන් එකට එන්න තරග ජයග්‍රහණ ගන්න කලින් ඔවුන් පරාදුනා හතරයි බින්දුව ඉංගලන්තෙම අහිතන් ඊට පස්ස දිගටම ගැහුවේ ඉන්දියාවේ ක්‍රීඩා කර සියලු තරග වලින් භාගයක් ඉන්දියාවේ ඊට පස්සේ වෙස්ට් ඉන්ඩීස් වල ගිහිල්ලා ටුවර්ස් දෙකක් හෝ තුනක් ගැහුවා වෙස්ට් ඉන්ඩීස් වල ආයි ඉන්දියාවේ ක්‍රීඩා කරා ඊට පස්සේ ආයි ලංකාවේ මේ දෙවෙනි ක්‍රීඩා තරගාවලේ ක්‍රීඩා කරන්නේ ඒ කාලය අතරතුර මීට කලින් ලංකාව ආපු තරගාවලියේ ඉඳන් මේ ලංකාව එක්ක ආපු තරගාවලිය අතරතුර උන් ක්‍රීඩා කරේ තමන්ගේ රට ඇතුළේයි පීටර් රට ගිහිල්ලා වෙස්ට් ඉන්ඩීස් එක විතරයි එහෙම කළා තමයි ඔවුන්ට නම්බර් 1 වෙලා තියෙන්නේ. ඉතින් මේ ඔවුන්ට එහෙම දෙයක් කියනවා නම් ඒක විහිළුවක් කියලා තමයි මේ දැනගන්න ඕනේ. ඒ වගේම අමන්දක ආකාශ් ප්‍රොක්රත් දාලා තිබ්බා වගේ කමෙන්ට් එකක් මේ මොකද්ද ශ්‍රී ලංකාව නිකන් මේකේ පාටිසිපේට් කරන කණ්ඩායමක් විතරයි මේ දිනන්නවත් ක්‍රීඩා කරන්න නැහැ කියලා නේද? ඔව් ඉතින් මේ ඉතින් එහෙම හිතනවා නම් මේ මීට අවුරුදු මම හිතන්නේ උනකට හතරකට නෑ අවුරුදු පහකට විතර කලින් මේ ඉන්දියන් කණ්ඩායමත් ওই විදියටම තරඟ දෙක තුනක් පරාජය වුණා. මතක ඇති මම හිතන්නේ මෙන්ඩි සුමුරරි දෙන්න එකතු වෙලා ඉන්දියාවට ඉන්දියාව පරාජය කරපු තරඟාවදී එහෙම. ඉතින් මේ එහෙම බලද්දී ඒගොල්ලන්ට ඒ වගේ කතා ඒ කාලෙදි මතක් වුණේ නැත්තේයි කියලා තමයි මට දෙන ප්‍රශ්නේ. ඔව් අද වුණත් දැන් මේ ඒගොල්ලන්ට මේ එංගලන්තයේ ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව රටවල්ලට ගිහිලා ඒගොල්ලන්ගේ පාලක මණ්ඩලය කියන විදිහට පිච් හදලා දීලවත් දිනන්න බැරි නම් අපි දැන් ලංකාව ගිරුවම් හදලා දෙන්නේ අමාරුම පිස්නේ. සීසන් එකේ මුලටම යවන්නේ ලංකාව මේව කරන්න. ඒක මේ හරි කුහක කතාවක් කියලා තමයි කියන්න තියෙන්නේ නේද? ඒ කතාව හොඳ පොයින්ට් එකක්. මොකද මේ අපි ඉංග්ලන්ඩ් වලට ගියත් නිව්සීලන්ඩ් වලට ගියත් කොහෙ ගියත් අපි තමයි මුලින් අපි හරි පාකිස්තාන් හරි තමයි මේ නැත්තම් වෙස්ට් ඉන්ඩීස් ඔය වගේ කණ්ඩායම තමයි යන්නේ මේ මැයි වල ඉංග්ලන්ඩ් වලට යනවා නම් මැයි හරි ජූනියර් වල හරි යන්නේ අපි තමයි. අපි ගිහිල්ලා ඊට පස්සේ අර තියෙන අමාරුම ක්‍රීඩාංගන වල ක්‍රීඩා කරලා අපේ ක්‍රීඩකෙක් 100ක් ගහනවා කවුරුත් මොනවක් කියන්නේ නැහැ ගහනකුත් නැහැ අනිත් තරඟ වල ෆේල් වුණා කියලා. ඊට පස්සේ ඊළඟ තරඟාවලට ඉන්දියාව හරි මේ ඔස්ට්‍රේලියාව හරි යනවා ගිහිල්ලා 100ක් දෙයක් ගැහුවාම උන්ගේ ක්‍රීඩකයෝ මේ තමත් ඉහලින් වර්ණනා කරනවා. එතකොට පිචෙසුත් මේ ෆ්ලැට් වෙලා ෆාස්ට් බෝලර්ස් වල ලෝගන් එක අඩු වෙලා සමහරලාට ස්පිනර්ස් වල ලෝගන්න පටන් ගන්න තියෙන පුළුවන්. අපේ කට්ටියත් මම හිතන්නේ මේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ටත් මේක කිසි අවබෝධයක් නැහැ හින්ද අපේ කට්ටිය පිටර රටේ ගිහලා ටූර්නමන්ට් එක මැච් දෙක තුනක් හතරක් පරදුනාම මේ ගොළු කූවට කියනවා මේ මෙහෙමයි කියලා. මම හිතන්නේ අර ඇතුලෙන් එන්නේ මොකද්ද කියලා ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ කියලා මම නම් හිතන්නේ. ඔව් ඒ අපේ ක්‍රීඩා ලෝලීන්ට අවබෝධයක් නැති පුදුමයක් නෙමෙයි. ඉතින් මේ මොකද ගිහිල්ලා කමෙන්ට්‍රේට් කරන ලොකු ලොකු මහත්තුරුන්ටත් ඔගෙන කිසිම අයිඩියා එකක් නැහැ. ඔව් හරි එහෙම නැත්තම් දන්නව නම් කතා කරන්න නැතුව හරි ඉන්නවා. ඉතින් එහෙම මේ අපේ ෆෑන්ස්ලා ඔක මේ අයිඩියා එකක් නැති එක ගැන පුදුමයක් නෙමෙයි මන්. මේ ඉතින් ප්‍රභාත් මොකද හිතන්නේ අපි තුන්වෙනි තරගේ දිනන්න පුළුවන් වෙයි කියලා? ඔව් මං හිතන්නේ මේ බෑ කියලා යන්න හොඳ නැහැ කොහොමත්. මේ හරියට ගේම් ප්ලෑන් එකක් හරියට ටීම් සිලෙක්ෂන් එකක් එක ගියොත් දිනන්න බැරි වෙන්නේ නැහැ. පොසිටිව් අප්‍රෝච් එකක් එක ගියොත්. ඔව් මං නම් කැමති මේ තරගයට අපි පන්දු යවන්න 5 දෙනෙක් එක්ක ගියොත් මාගේ කැමැත්ත ඒකයි. තරගයට පන්දු යවන්න 5 දෙනෙක් එක්ක ගිහිල්ලා ගැම්බල් එකක් ගන්න ඕනේ. මොකද ඉන්දියන් කණ්ඩායමේ පිටිකරණයේ ඉතාමත් ඉහළින් ඉන්නවා. මේ අනිවාර්යෙන්ම හොඳ එක පන්දුයාවන්නෙක් හොඳ දවසක් තිබිලා මදි පන්දුයාවන්නොත් දෙන්නෙක් තුන් දෙනෙක්වත් හොඳ 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 දවසක් තියෙන්න ඕනේ ඉන්දියාවට හොඳ තරගයක් දෙන්න නම් හොඳ දවස් දෙක තුන. එහෙමනම් 5 දෙනෙක් යනවා වේග පන්දුයාවන්න 3 දෙනෙක් යන්න ඕනේ. මොකද මං හිතන්නේ දඟ පන්දුයාවන්න 3 දෙනෙක් සෙල්ලම් කරා කියලා දඟ පන්දුයාවන්න දෙන්නෙකුට කරන්න බැරි දේ තුන් වෙනියට කරන්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යෙන් මං කියන්නේ මේ එහෙම වෙනවනම් මං හිතන්නේ මේ
හොඳටම දඟ කැවෙන තැන තියලා කොහොමත් හදන්න ඕනේ කියලා මේ අපි පන්දි ගන්න එක වැඩියෙන් ගහනවා නම් එහෙම වෙන්න ඕනේ නැහැ කියලා මම හිතන්නේ. සාමාන්‍යයෙන් හොඳ තරගයේ 3 වෙනි 4 වෙනි දවස් වෙනකොට දඟ කැවෙන තැන තියලා කැදුවම ඇති. පළවෙනි දවසේ නම් මේ දඟ කැවෙන තැන තිරිය අවශ්‍ය නැහැ. තන් පන්දි ගන්න පස්සේ නෙක් ගහනවා නම් මේ වේග පන්දි ගන්න එක ගහන එක තමයි මම හිතන්නේ. එනවාට ප්‍රශ්නේ නැහැ. අපිට වේග පන්දි ගන්න ඉන්නවද? ඔව් වේග පන්දි වල නම් ඉන්නවා මං හිතන්නේ. මේ ඒකේ එහෙම මේ ගැටලුවක් නැහැ. ඉන්න කට්ටිය හරි අත්හදා බලලා බලන්න පුළුවන්. මං හිතන්නේ ඉතින් මැච් එක දින්නට වඩා ලොකු දේවල් වෙන්න ඕනේ මේ අපේ ක්‍රීඩා රට ඉස්සරහට යන කණ්ඩායමක් සහ කණ්ඩායමක් වශයෙන් මේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සරහට යන්න නම් මේ ඊට වඩා ලොකු දේවල් සිද්ධ වෙන්න ඕනේ. මැච් එක දින්න කියලා වැඩක් නැහැ. මේ අපි මේ පහුගිය කාලෙම තිස්ස සිද්ධ වෙච්ච වැරදි ටික දිහා බලලා ඒ ටික හදා ගන්න ඕනේ. ඒක වෙන්නේ නැතුව ඉතින් මේ ඉතලෙල්ල මැච් එක දින්නට මේ මන්න කිසිම සතුටක් ලැබෙන්නේ නැහැ. මගේ නම් අදහස ඒක නෙමෙයි. මගේ නම් මෙන්ටලිටි එක තියෙන්නේ මැච් එක දිනන්න ඕන මොනම දෙයක් හරි කරලා winning at all cost කියලා තියෙන්නේ. ඒ විදිහට සෙල්ලම් කරලා හැම මැච් එකක්ම ඕන මැච් එකක් දිනන්නම තමයි සෙල්ලම් කරන්න ඕනේ මොනම විදිහක හරි මේව එකක් කරලා හොඳින් නම් හොඳින් නරකින් නම් නරකින් ඒ වගේ තත්ත්වයක්. මම හිතන්නේ ඒ ඇටිටියුඩ් එක අපේ ලංකාවේ ටීම් එකට නෑ පරාද වෙන්න මූලිකම දේ ඒක තමයි කියලා මම නම් හිතන්නේ. ඔව් අනිවාර්යෙන් තරගයට යනකොට දිනන්න බලන්න යන්න ඕනේ. මේ අනිවාර්යෙන් මේ දේ තියෙන්න ඕනේ. ගොඩක් අනික් කණ්ඩායම් මේක යූස් කරනවා මේ දවස්වල. ඉන්දියාව ගත්තත් එහෙමයි. මේ ඉතින් අපිත් ඒ තත්ත්වයට හැද ගැහෙන්න ඕනේ. මේ නිකාර මේ අපේ සාමාන්‍ය ජන සමාජය වගේ මේ අනිත් ආගන්තුක සත්කාර දක්වලා බලන් ඉන්නලා හරියන්නේ නැහැ. තරගයට ගියාම කොහොම හරි මේක දිනන්න ට්‍රයි කරන්න ඕනේ. ඉතින් පහුගිය කාලේ අපි ඒක දැක්කා දිවිශාන් සංගක්කාර මහේල වගේ ක්‍රීඩකයන්ගේ. මේ ක්‍රීඩකයන් තව ඉස්සරහට යද්දී ඒ දේ හොඳින් බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපේ අපේ හතරවෙනි පොඩ්කාස්ට් එක මෙතනින් ඉවර කරමු. අපි ඊළඟට තුන්වෙනි ටෙස්ට් තරගයේ අවසන් වුණාට පස්සේ ඊළඟ පොඩ්කාස්ට් එකෙන් හම්බෙමු. බොහොම ස්තුති ප්‍රවීන්. එහෙනම් හැමෝටම ආයුබෝවන්. හම්බෙමු ඉක්මනටම. ආයුබෝවන්. ආයුබෝවන්.